චෙසු පිටයි. සාමාන්‍යයෙන් අපි හැම කෙනෙක්ගෙම ආචාර්ය එහෙම නැත්නම් තව කෙනෙකුට අපි නම් ග්‍රීට් කරනවා කියලා තව කෙනෙකුට අපි කතා කරනකොට ප්‍රාර්ථනාවක් තියෙනවා. ස්වාමින් වහන්සේ ඔබ සමග පවතිවා කියලා අපේ කිතුනුවත් දෙකීමේ අපිට හුරු පුරුදු වචනයක්. ස්වාමින් වහන්සේ ඔබ සමගයි. දෙව මෑණියන්ට ගාබ්‍රියෙල් දෙවිදූතයා දෙන ඇදහිල්ලේ අනාවරණයයි ස්වාමින් වහන්සේ ඔබ සමගයි. අද අපි ගොඩාක් වෙලාවට ජීවත් වෙන්නේ තනිකම ඇතුලේ, හුදකලාව ඇතුලේ, පාළුව ඇතුලේ. එනිසාම ජීවිතේ අපිට අරමුණක් නැහැ. වැඩ කරත් ජොලිතකමක් නැහැ. වැඩ කරත් ඇතුලාන්තයේ උණුහුමක් නැහැ. එනිසා මිනිස්සු දැනෙන්න ජීවත් වෙන්නේ නැහැ. ඇයි ඒ? අපි හිතනවා මම මේ ප්‍රශ්න තනියම කරගහන්න ඕන කියලා. අපි හිතනවා තත්ත තනියමයි මම මේ ජීවිතේ දුක විඳින්නේ කියලා. නමුත් ඔබ මම පටන් ගත්තොත් ස්වාමින් වහන්සේ ඔබ සමගයි. ඔබේ බිරිඳට, ස්වාමිපුරුෂයාට, දරුවන්ට, අම්මා තාත්තට ප්‍රාර්ථනා කරන් The Lord be with you. ස්වාමීන් වහන්සේ ඔබ සමගයි. ඒ වචනය ඇතුලේ ලොකු බලයක් තියෙනවා. කටින් වචන වලින් කියා ගන්න බැරි වුණත් සමහර වෙලාවට ඒ හදවතින් ප්‍රාර්ථනා කරන් ඔබට මට සමහරට පීඩා කරන ඔබම කැමති නැති වැඩපොලේ ඉන්න අපි අකමැති සමහර චරිත තියෙනවා. නමුත් ප්‍රාර්ථනාවක් කරන්න පටන් ගත්තොත් එහෙම ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සමග පවතිවා කියලා ඒ සාමයම අපිට පෙරලා ගමන් කරන්න පටන් ගන්නවා. ඒ නිසා අපි අද තීරණයක් ගමු. අද දවසේ ඉඳලා, දවසේ ආරම්භයේ ඉඳලා ඒක තමාටම කියාගන්න. මම මටම කියාගන්න. ස්වාමින් වහන්සේ මා සමගයි. ස්වාමින් වහන්සේ මා සමග ඉන්නේ ඊයේ රාත්‍රියේ වෙච්ච සිද්ධිය මොනවා වුණා? ඒ සිද්ධි සහ අවස්ථාවන් වලින් ඔබට ගියපු ඇදහිල්ලක් අපිට තියෙනවා. ඒ නිසා අපේ ජීවිතේ කොච්චර දුක හිතෙන සිද්ධි බාහිරෙන් සිද්ධ වුණා, දුක් කරදර, පීඩා, ණය බර, එපා වීම ඇති වුණත් ස්වාමින් වහන්සේ මා තුලයි කියන අත්දැකීමට දවසින් දවස අපි අවදි වෙද්දී, මොහොතින් මොහොත අවදි වෙද්දී අපි දකිනවා එය මට තව කෙනෙකුට ප්‍රදානය කරන්න පුළුවන් දෙයක්. එතකොට ගොඩක් වෙලාවට අපිට අදාළවසේ හම්බෙන අය ඉන්නේ කනස්සල්ලේ, එපා වෙලා, කලකිරිලා, මූණවල් ඇඹුල් වෙලා, සමහර වෙලාවට කේන්තියෙන්, සමහර වෙලාවට බයෙන්. නමුත් මේ සියල්ල ඇතුලේ අපිට පුළුවන් වෙනවා ලොකුවට තව කෙනෙකු වෙනස් කරන්න බෑ අපි කාටවත්. හැබැයි ප්‍රාර්ථනාවක් කරන්න තවත් කෙනෙකුට ස්වාමීන් වහන්සේ ඔබ සමගයි. මට බෑ මගේ බිරිඳ වෙනස් කරන්න, මගේ ස්වාමිපුරුෂයා වෙනස් කරන්න, මගේ දරුවන් වෙනස් කරන්න, මගේ අම්මා තාත්තා වෙනස් කරන්න. නමුත් ස්වාමීන් වහන්සේ ඔබ සමග නිසා ඕ ස්වාමීන් වහන්සේ අලුත් දෙයක් කරාවි කියන බලාපොරොත්තුව තුළ මම ඇතුලෙන් නිදහස් වෙනවා, මම ආදරය කරන අය නිදහස් වෙන්න පටන් ගන්නවා. ඒ අපි ප්‍රාර්ථනාවක් දවසේ යෙදුමක් කරගමු. එකිනෙකා නිදහස් වෙන්න පටන් ගැනීම අපිට අපේ අස්පනා අපිට පෙනෙන්න පටන් ගනී. එය දෙවියන් වහන්සේගේ ගැඹුරු තිරණයක් බව අපි ඇදහිල්ලෙන් දකිමු. ජෙසු පිටයි.